विद्युली उपकरण එහෙනම් දැම්ම යන්න ජේන් ඉලෙක්ට්‍රිකල්ස් ඩොට් එල්කේ වෙබ් අඩවියට ඔබට අවශ්‍ය විදුලි උඳුන් විදුලි බත් පිසින විදුලි පංකා විදුලි කේතල් සහ තවත් උපකරණ රැසක් අපිත් එක්ක ගනුදෙනු කරන ඔයාට අඩුම මිල ගණන් වගකීමක් සහිත කීර්තිමත් වෙළඳ සන්නාමයන්ගෙන් යුත් නිෂ්පාදන 100%ක්ම නොමිලේ ප්‍රවාහනයේ භාණ්ඩයේ ලැබුණු පසුව මුදල් ගෙවීමට ඇති හැකියාව. ඒ වගේම දවස් 5ක් 6ක් ඇතුළත ඔබගේ දොරකඩ ගාවටම ගෙනල්ලා දෙන්නත් අපි සූදානම්. දැන්ම පිවිසෙන්න jnelectricals.lk වෙබ් අඩවියට. හරි සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඔන්නාදත්ම ඔයාලට අලුත් වීඩියෝවක් අරගෙන ආවා. ඉතින් අද මම මේ වීඩියෝවෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැන. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් රස්නේ කාලගුණයක් තියෙන්නේ. ඉතින් මේ දවස්වල වැඩියෙන්ම අපේ ගෙදර පාවිච්චි කරන විදුලි උපකරණය තමයි මේ ෆෑන් එක කියන එක. ඉතින් ස්ටෑන්ඩ් ෆෑන්, වෝල් ෆෑන්, එහෙම නැත්නම් ටේබල් ෆෑන් ඔව තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ඊට අමතරව සීලින් ෆෑන් එකත් පාවිච්චි කරනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ මේ දවස්වල ඔයාලට මේ රස්නේ කාලගුණයත් එක්ක මේ ස්ටෑන්ඩ් ෆෑන් වල එහෙම නැත්නම් ටේබල් ෆෑන් වල බහුලවම ඇතිවන ලෙඩක් ගැන. ඉතින් මේ ලෙඩේ ඇවිල්ලා මේ ෆෑන් එකේ මෙන්න මේ රොටර එක හිර වෙන ප්‍රශ්නේ. ඒක තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ රොටර එක මේ ෂාෆ්ට් එක හිර වෙන්නේ ඇයි? ඇයි මේකට හේතුව? මෙහෙම හිර වුණාම අපි මොකද්ද කරන්න ඕන? ඔන්න ඔය දේවල් ටික තමයි මම ඔයාලත් එක්ක අද කතා කරන්නේ. මේක හිර වෙන්න හේතුව මොකද? මේක හිර වුණාම අපි කොහොමද මේක පිලිසකර කරගන්නේ කියන එක ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම channel එක තවමත් subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලි වරලා ඊට එහා පැත්තේ තියෙන සීනුවේ all දාලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝවක් දාපු ගමන් ඒක දැනගන්න හම්බ වෙනවා. හරි එතකොට මෙන්න මේ ෆෑන් එකේ මෙන්න රොටර එක shaft එක මේ වගේ තදට හිර වෙලා තියෙනවා. එහෙම නැත්තම් මේක නිදාසේ කරකැවෙනවා. හැබැයි සැපියුමක් ලබා දුන්නට පස්සේ මේ රොටර එක එකපාර හිර වෙලා හම් ශබ්දයක් නිකුත් කරනවා. හරි එතකොට මේ රොටර එක හිර වෙන්න හේතුව තමයි මතක තියාගන්න මෙන්න මේ ෆෑන් මෝටරේ තියෙන බුෂ් වල ප්‍රශ්නයක් තිබුණොත්, ඒ කියන්නේ බුෂ් ගෙවිලා තිබ්බොත් ඒ විදිහට කැපිලා තිබුණොත් බුෂ් එක බුෂ්ව දෝෂ සහිත භාවයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ රොටර එක පිරවීමට ලක් වෙනවා. ඒත් එක්ක මතක තියාගන්න බුෂ් එක විතරක් නෙමෙයි මෙන්න මේ රොටර එක කැපිලා තිබුණොත් රොටර එක කැපිලා තිබුණොත් ඒත් මේ රොටර එක ෆෑන් එක හිරවීමට ලක් වෙනවා. ඒත් එක්කම ගොඩක් අය මෙන්න මේ රොටර එක හිර වුණාම කරන දේක් තමයි ඒගොල්ලෝ මේ ලාම්පු තෙල් දාලා මේක බුරුල් කරනවා. ලාම්පු තෙල් දාලා බුරුල් කරලා ඉවරලා ඒගොල්ලෝ මේක හොඳට මේ නිදාස් කර ගන්නවා. රොටර එක කරකැවෙන තත්ත්වයටපත් කර ගන්නවා. කරගෙන ඉවරලා ඒගොල්ලෝ කැපැසිටර් එක බල්ලි ඉවරලා ඒකේ ධාරිතාව එහෙම අඩුයි නම් අලුත් කැපැසිටරයකුත් දාලා ඉවරලා මේක වැඩ කරවනවා. ඉතින් ඒක తాවකාලික විසඳුමක්. දවස් 3-4ක් උපරිම මාසයක් සමහරක් විට දුවයි. ඊට පස්සේ නැවතත් අර පරණ ලෙඩේම එනවා. ඉතින් ඒ අයට මම හිතනවා මේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. ඒ දේ කරන්න එපා. මොකද මේ ඒක తాවකාලිකයි. ලාම්පුවෙන් දාලා මේක බුරුල් කරගන්න ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් එහෙම බුරුල් කරලා ඉවරලා අනිවාර්යයෙන්ම මේ බුෂ් දෙක පරීක්ෂා කරන්න ඕන. මේ ෆෑන් මෝටරේ ගලවල ඉවර වෙලා මේ ඉස්සර බුෂ් එකයි පස්සේ බුෂ් එකයි දෙකම අනිවාර්යෙන් පරීක්ෂා කරන්න ඕන. එතකොට බුෂ් දෙකෙන් එකක් හරි එහෙම නැත්නම් දෙකම හරි ගෙවිලා තියෙන්න පුළුවන්. ඒ කොහොම වුණත්
අනිවාර්යයෙන්ම බුෂ් දෙකම අලුතෙන් දාන්න ඕන ඒත් එක්කම ඔයාලා මේ දේ කරනකොට මෙන්න මේ රොටර එකත් අනිවාර්යයෙන් බලන්න අමතක කරන්න එපා මොකද මේ රොටර එකත් සමහරක් වෙලාවට කැපිලා තියෙන්න පුළුවන් එහෙම කැපුණොත් එහෙම අපි කොච්චර අලුත් බුෂ් දැම්මත් වැඩක් නැහැ ඒ ලෙඩේ එහෙමම තියෙනවා ඉතින් පොඩ්ඩක් බලන්න මේ බුෂ් එක හරියටම හයි වෙන්නේ මෙතනටනේ එතකොට මෙතන ඝනකමට වඩා මෙතන ඝනකම සමහරක් වෙලාවට අඩු වෙලා තියෙන්න පුළුවන් අපිට පුළුවන් ඒක බලන්න මේ විදියට දබර ඇඟිල්ලෙන් සහ මහ පටැඟිල්ලෙන් මෙන්න මේ විදියට ස්පර්ශ කරගෙන ආවොත් එහෙම ඔයාලට මෙතන වෙනසක් තියෙන්න පුළුවන් මෙතන මේ ඉස්සරහට වඩා මෙතන කැපිලා තියෙන්න පුළුවන් හරි ඒ වගේම මේ රොටර එකේ පිටිපස්ස පැත්තත් අර විදියටම පරීක්ෂා කරලා බලන්න කැපිලා තියෙනවද කියලා රොටර එක මෙතනට කූලින් ෆෑන් එක හයි වුණාට පස්සේ මෙන්න මේ ඊට උඩින් තමයි බුෂ් එක හරියටම හයි වෙන්නේ හරි එතකොට මේ රොටර එක කැපිලා තිබුණොත් මොකද කරන්නේ ඔන්න තව ප්‍රශ්නයක් අපිට මතුවෙනවා මේ රොටර එක කැපිලා තිබුණොත් එහෙම අපිට අලුත් බුෂ් මේකට අලුතෙන් දාන්න බෑ එහෙම දැම්මත් අර විදියම තමයි ටික කාලයක් යනකොට හිර වෙනවා එතකොට අපිට සිද්ධ වෙනවා මේ જાතියෙම රොටර එකක් විදුලි උපකරණ අලුත් වැඩියක් කඩේකින් හොයාගන්න හොයාගෙන ඒ රොටර එකට අලුත් බුෂ් දෙකක් දාගන්න ඕන ඊට පස්සේ අපිට පුළුවන් මෝටරේට ප්‍රතිස්ථාපනය කරන්න හරි ඉතින් ඕක තමයි කරන්න ඕනේ මෙන්න මේ මෝටරේ හිර වෙන ගැටලුවට එහෙම නැතුව ඔයාලා මේ ලාම්පුවේ දාලා මේක බුරුල් කරලා ඉවරලා කැපැසිටර් එකක් අලුතෙන් දාලා ඒක වැඩ කරවන්න එපා ඒ විදිහට හදන්න එපා ඒක తాවකාලිකයි මුලින් මේ බලන්න මේ මෝටරේ හිර වෙන්න හේතුව මොකක්ද කියලා ඒ හේතුවට අපි පිරියමක් යොදන්න ඕනේ එහෙම නැති වුණොත් එහෙම අපිට මේක සාර්ථකව වැඩේ කරගන්න හැකියාවක් වෙන්නේ නැහැ හරි එතකොට මේ වීඩියෝවේ සාරාංශය ගත්තොත් එහෙම අද මේ කතා කළේ මෝටර එක හිර වෙන්න හේතුව සහ ඒක පිළිසකර කරගන්නේ කොහොමද කියන එක ගැන. එතකොට මුලින්ම කරන්න ඕන මේක ලාම්පු තෙල් දාලා මේ වගේ හිර වෙලා තියෙනවා නම් බුරුල් කරගන්න. බුරුල් කරගෙන ඉවරලා බුෂ් දෙක අනිවාර්යෙන් පරීක්ෂා කරන්න. බුෂ් දෙකෙන් එකක් හරි දෙකම හරි ගෙවිලා තියෙනවා නම් දෙකම දාන්න කොහොමත් අලුතෙන් ඒ දෙකම රොටර එක පරීක්ෂා කරන්න. රොටර එක බෙල්ල අනිවාර්යෙන් රොටර එක මාරු කරන්න. ඒ ඔක්කොම ටික ඉවර වෙලා අපිට පුළුවන් අන්තිමට කැපැසිටර් එක පරීක්ෂා කරන්න කැපැසිටර් එකේ ධාරිතාව අඩු නම් අලුත් කැපැසිටර් එකක් දාගන්න දාගෙන මේ ෆෑන් එක ගොඩක් හොඳට හදාගන්න ඔයාලට පුළුවන් ඉතින් මම මෙතනදී කියපු මේ බුෂ් මාරු කරන ඒවා එතකොට අලුත් කැපැසිටර් එකක් දාන ඒවා මේ හැම දෙයක්ම මම මගේ channel එකේ කරලා තියෙනවා videos ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා මුළු ඉඳන් මේ ෆෑන් සම්බන්ධව කරපු videos ටික බලන්න හරි එතකොට මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝවෙන් ඔයාලා මොකක් හරි පොඩි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ඒත් එක්කම මේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් මේක ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න හරි උවමත්ම ස්තුතියි වීඩියෝව නරඹුවට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්